මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ නයිල් ග්‍රීන් ස්ලිම් වෙන එක දැන් සිම්පල්. අයිබවන් හැම දෙනෙක්ටම සුබෝ දැසනක් ප්‍රාර්ථනා කරනවා. අපි කැමතිනේ ලස්සනට ඉන්න, ලස්සනට ඉන්න කොහොමද කියලා කියලා දෙන තමයි දැන් හැමදාම මේ කාලෙ වෙන් කරලා තියෙන්නේ. හැබැයි ලස්සනට ඉන්නකොට අපේ ශරීරය ගැන අපි අවධානය කොච්චර දුරට යොමු කරන්න ඕනිද කියලා ඔබ හොඳාකාරයෙන්ම දන්නවා. මොකද කාර්යාලයට යනකොට සමහර වෙලාවට ඔබ ඉන්න යහළුවන් නිහලියන් හරිම ලස්සන ඇඳුම් විලාසිතාවන් අඳිනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇඳුම් විලාසිතාව ඔබට අඳින්න බැරි වෙන්නේ ඔබේ ශරීරයේ තියෙනට ඕන ඒ හැඩයන් වලට ඒ සුන්දරත් නොවැති නිසා. එහෙමත් නැත්නම් මොකක් හරි තරගයකට ගිහාම, එහෙමත් නැත්නම් මොකක් හරි උත්සවයකට ගිහාම කවුරු හරි කෙනෙක් ඔබ දිහා ආපහු දෙපාරක් හැරිලා බලනවා නම් සමහර වෙලාවට ඔබ ලස්සනයි නම් ඔබේ ඇඟේ සුන්දර හැඩයක් තියෙනවා නම් කෙනෙක් දෙපාරක් ඔබ දිහා හැරිලා බලන්න පුළුවන්. හැබැයි තව විදිහට අපි කල්පනා කරොත් දෙපාරක් හැරිලා බලනවා ඔබ අසාමාන්‍ය විදිහට මහත් වෙලා නම් ඔබ කොච්චර නිෂ්පාදන භාවිතා කරලා ප්‍රතිඵලයක් නැත්නම් එහෙමත් අපිට ප්‍රශ්න වෙලා තියෙන අවස්ථාවක් තියෙනවා. කොහොම නමුත් නිරෝගී විදිහට අපි කොහොමද සිරුර හැඩ කරගන්නේ කියන කාරණාව පිළිබඳ හැමදාමත් අපි කතා කරනවා. ඒ නිසා වෙන අද දවසේදීත් ඒ කතා බහ ආරම්භ කරන්නට සූදානම්. ඒ වෙනුවෙන් කතා කරන්නට අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා වෛද්‍ය අනුෂා වික්‍රමසිංහ වෛද්‍යතුමිය. අයිබෝන් ඔබට. එවැගේම තමයි අපි මීළඟට හඳුන්වා දෙන්නට කැමති අය නිරන්තරයෙන්ම නිෂ්පාදන පෙළ ගැන කතා කරනවා. නයිම් ග්‍රීන් නිෂ්පාදන පෙළේ තියෙන වැදගත්කම ගැන කතා කරනවා. ඒ නිසා අද දවසේදීත් කතා බහට ඇය එකතු වෙනවා. වෛද්‍ය කලණී ඉදිරිසිංහ වෛද්‍යතුමිය. අයිබෝන් ඔබට. අයිබෝන්. හොඳයි, එහෙනම් වෛද්‍ය කලණී අපි කතා බහ ආරම්භ කරන්නට සූදානම්. දැන් ඔබ නිර්දේශ කරනවා ගොඩක් වෙලාවට නයිම් ග්‍රීන් නිෂ්පාදන පෙළේ තියෙන අන්තර්ගතය. ඔබ බටහිර වෛද්‍යවරියක් විදිහට මේ තියෙන පෝෂණ සංකටක අපිට අදාළ වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව නිරන්තරයෙන්ම මතක් කරනවා. මම දැනගන්නට කැමති මේ විදිහට ඔබ නිර්දේශ කරනවා, සමහරවිට ඔබ උදාහරණ සහිතවම ඉදිරියට ගෙනල්ලත් කතා කරනවා, මේ විදිහට විශ්වාසයෙන් නිර්දේශ කරන්නට මොකක්ද තියෙන හේතුව? ඔව් ලක්ෂි, ඔබ හොඳ ආරම්භයක් අපිට ලබා දුන්නා. ඉතින් ඒකත් එක්කම කියන්නට අවශ්‍යයි, දැන් වෛද්‍යවරියක් මේ වගේ ප්‍රසිද්ධ ජනමාධ්‍ය හරහා යම් දෙයක් නිර්දේශ කිරීමේදී මට ලොකු වගකීමක් තියෙනවා. මටත් මේ ඩොක්ටර් අනුෂා ඇතුළු සියලුම අපේ ඉන්න වෛද්‍යවරුන් කණ්ඩායමටම ලොකු වගකීමක් තියෙනවා මේ දේ ගැන මේ නිර්දේශ කිරීමේදී. මොකද මේ දේවල් පාවිච්චි කරලා කිසියම් කෙනෙක්ට අනතුරක් මොනවා හරි කරදරයක් වුණොත් ඒ වෙනුවෙන් අපි වග කියන්නට අවශ්‍යයි. ඉතින් එසේ නොවන්නට නිවැරදි ප්‍රමිතිගත නිෂ්පාදනයක් ඊම තමයි මූලිකම දේ. අපි සියලු දෙනාම මේ ආයිෆාමා නියුට්‍රා කියන පෞද්ගලික සමාගමත් එක්ක එකතු වෙලා නයිව් ග්‍රීන් කියන මේ ප්‍රොඩක්ට් එක නිර්දේශ කරන්නට හේතුව. ඉතින් නයිව් ග්‍රීන් ගැන කතා කරොත් ලක්ෂී, නයිව් ග්‍රීන් කියලා කියන්නේ බොහෝ දෙනා දන්නේ නැති වුණාට ලංකාව ඇතුළෙම ලංකාවේ පුද්ගලයන්ට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම නිෂ්පාදනය වෙන බොහොම සරල ප්‍රමිතිගත නිෂ්පාදනයක්. ඉතින් මේකේ මේ අඩංගු වෙන්නේ බොහොම මේ කෑලි බෑලි ගොඩක් දාලා බොහොම සංකීර්ණ දෙයක් නෙමෙයි, සරල ප්‍රොඩක්ට් එකක්. සංයෝග තුනයි තියෙන්නේ, ග්‍රීන් ටී එක්ස්ට්‍රැක්ට් එක, විටමින් සී සහ කිටෝසාන් කියන තන්තුමය ආහාරය. ඉතින් මේ තුන්දෙනා එකතු වෙලා තමයි මේ සියලු කාර්යයන් සිද්ධ කරන්නේ. ඒ සරල බව තවත් එක මේ අංගයක් අපි සියලු දෙනාම මෙහා එක්වී සිටින්නට. ඒ වගේම තමයි ලක්ෂී, මේ අපි දැන් මේ අභ්‍යන්තර පෝෂකනේ, මේ දේවල් ලබා ගැනීමේදී අපිට නියමිත සහතික අවශ්‍යයි. මේවා බෙහෙත් නෙමෙයි අභ්‍යන්තර පෝෂක කියලා, කියන්නේ ආහාර අතිරේක. මේවා බෙහෙත් නොවන ආහාර අතිරේක කියන සහතික, එමත් නැත්නම් ISO සහතිකය අපේ මේ සියලු නිෂ්පාදන නයිව් හර්බ්ස් ඇතුළු නයිව් ග්‍රීන් සියලු නිෂ්පාදන වලට තියෙනවා. ඉතින් ඒ තියෙන ප්‍රමිතිගත සහතිකය එක්ක තමයි සියලු වෛද්‍යවරුන් බය නැතුව මේ විදිහට මේ නිෂ්පාදන පෙළත් එක්ක එකතු වෙලා තියෙන්නේ. සිරුරේ හැඩය නිරෝගීව තබා ගන්නට පුළුවන් හොඳම ක්‍රමය බවට මේ වෙනකොට නයිම් ග්‍රීන් පත් වෙලා තියෙනවා. ඒ නිසාවෙන් බොහෝ දෙනෙක් නයිම් ග්‍රීන් නිෂ්පාදන පෙළ පිළිබඳව කතා බහ කරනවා. ඒ නිසාවෙන් මම වෛද්‍ය අනුෂාගෙන් දැනගන්නට කැමති කොයි ආකාරයේ නිර්දේශයක්ද තියෙන්නේ කියලා, සිරුරේ හැඩය නිරෝගීව පවත්වාගෙන යාමට ඔබ වෛද්‍යවරියක් විදිහට කොයි විදිහටද අනුමත කරන්නේ? ඇත්තටම ශරීරයේ නිරෝගීව සිහින් කර ගැනීමේදී මූලිකවම අපි බලන්න ඕන කාරණාව තමයි අපේ ශරීරයේ මේ ලබා ගන්නා කැලරි ප්‍රමාණය සහ වැය වෙන කැලරි ප්‍රමාණය අතර සම්බරතාවය පවත්වා ගන්න. ඒක තමයි ඇත්තටම ශරීරය නිරෝගීව සිහින් කර ගැනීමේ මූලික අරමුණ. විශේෂයෙන්ම දැන් දැනට මහත් වෙලා ඉන්න කෙනෙක් නම් අපි දන්නවා ඔවුන්ගේ ශරීර අභ්‍යන්තරයේ දැනටමත් අධික මේදයක් තැන්පත් වෙලා තියෙනවා. මේක දහනය කර ගැනීමේදී ඉතාමත් ක්‍රමානුකූලව මේක සිදු කර ගැනීම ඉතාම වැදගත්. ආහාර පාලනය රටාවකින්, ව්‍යායාම රටාවලින්, පෝෂණ අතිරේකින් වුණත් එක
පාර ලොකු බරක් මනත ලොකු කැලරි ප්‍රමාණයක් දහනේ වෙලා විශාල ශරීරයේ බර එකපාර අඩු වෙනවා නම් ඒක ඉතාමත් අහිතකර ප්‍රවණතාවයක්. ඒක නිරෝගී බවට ඉතාමත් අවදානම් සහිත කාර්යයක්. ඉතින් නිරෝගී සිහින් සිරුරක් කියන මේ සංකල්පයේ මූලික පදනම තමයි අර නිරෝගීකම නැති කරගන්න නැතුව ලස්සනක් ලබා ගන්න කොහොමද කියන එක. මොකද අපේ ශරීරය කියන්නේ ඉතාමත් වැදගත්, අපේ හැම දෙයකටම බලපාන්නේ අපේ ශරීරයේ මානසික සෞඛ්‍ය සහ ශාරීරික සෞඛ්‍ය. මේක නැති කරගෙන ලස්සනකට යනවා නම් ඒක ඇත්තටම අනුවණ ක්‍රියාවක් හැටියට අපි හැමෝටම පැහැදිලි. ඉතින් මේකෙදි නයිව් ග්‍රීන් ප්‍රොඩක්ට් එක ගැන කියන්න තියෙන්නේ මේ නිරෝගී සිහින් සිරුර ලබා ගන්න ඕගොල්ලන්ට හොඳ අඩිතාලමක් මේකෙන් ලැබෙනවා. විශේෂයෙන්ම මේ ග්‍රීන් ට්‍රී එක්ස්ට්‍රැක්ට්, ඒ තුළින් අපි දන්නවා ශරීරයට ඔබ ලබා ගන්නා කැලරි ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් දහනය කිරීමකින් තමයි ඒ බර අඩුවීම ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි කිටුසන් මගින් ඕගොල්ලෝ ලබා ගන්න ආහාර රුචිය අඩු කරලා ආහාර ලබා ගන්න ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු කරනවා. ඉතින් මේ දෙක තුළින් අර කියපු සමතුලිතභාවය ඇතිවන්නේ බොහොම හෙමින්, නිරෝගී බවට හානියක් නොවී. මේක ඉතාමත් වැදගත් සංකල්පයක් සහ මේ තුළින් ඒකට ලැබෙන රුකුල ඉතාමත් වැදගත්. ඒක තමයි මම හිතන්නේ මේ පෝෂණ අතිරේකයේ තියෙන විශේෂත්වය. අනිත් වෙළඳපොලේ තියෙන පෝෂණ අතිරේක වලට වඩා ඔබ නිරන්තරයෙන්ම ගැටලු යොමු කරනකොට, ප්‍රශ්න යොමු කරනකොට වෛද්‍යවරුන්ට වෛද්‍යපරියන්ට වෙනම ඔබ ප්‍රශ්න ගැටලු යොමු කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ගැටලු කිහිපයක් සාකච්ඡා කරන්නට අපි සූදානම් කරගත්ත මේ ප්‍රශ්න අපිට යොමු කරනකොට එකකට ඔවුන් ප්‍රශංසා කරලා තියෙනවා වෛද්‍යවරියන් විදිහට ඔවුන්ට ගුණාත්මක භාවය පිළිබඳ මේ විදිහට තේරුම් කරලා දීම පිළිබඳව. නේත්‍රාංජලි ආර්යසේන රත්මලානිඳන් අහනවා වෛද්‍ය කලණිකෙන් ඇක්ට්‍රස්ලා නැති එකම බ්‍රෑන්ඩ් එක, ඒක නිසාම අපිට විශ්වාසයි. මොකද හැමදාම කෙට්ටුවට හිටි උපරාජුනියන් කියපු කාබෝහයිඩ්‍රේට් බ්ලොකර් එකක් මම ගත්තලු, මවුට හරියට ලූස් මෝෂන් වුණාලු, දැන් මේ ප්‍රොඩක්ට් එක ඇත්තෙම නැහැලු, දැන් ඒ අය වෙන ප්‍රොඩක්ට් එකක් ප්‍රොමෝට් කරනවලු, ඒක නිසයි අහන්නේ සහ විශ්වාසය ඇති උනේ. නයිව් ග්‍රීන් හරියටම වැඩ කරයි නේද? නේත්‍රාංජලි ආර්යසේන රත්මලා නිදන් තමයි අහන්නේ. අපි අර කියන්නේ මග හොඳට තිබේ නම් යන්න දැසත් පෙනේ නම් කිම බැදිවල යන්නේ කියලා. ඉතින් ඒ වගේ තමයි ඔබ දැන් බොහොම ප්‍රඥාවන්තව මේ හැම දෙයක්ම බලන් ඉඳලා තියෙනවා. ඉතින් තවත් දුරටත් ඔබ වැරදි ප්‍රොඩක්ට් එකක් පස්සේ දුවලා අවුල් බියවුල් තත්ත්වයට පත් වෙන්නේ නැතුව ඉතින් දැන්වත් ඔබ ප්‍රමිතිගත නිෂ්පාදනයක් හරහා යන්නට ගත්ත තීරණය ගැන අපි ඔබට සුබ පතනවා මුලින්ම. ඉතින් වැඩ කරයි නේද කියලා අහන එකට මේ බොහොම සුබදායක උත්තරයක් තමයි දෙන්න තියෙන්නේ ලක්ෂි. මේ ඉතින් අනිවාර්යෙන් ඔබට ඔබගින්නුත් පොඩි උදව්වක් නයිව් ග්‍රීන් එකට ලැබෙනවා නම් ඔබට පුළුවන් නම් එදිනදා ජීවිතයේ කරන වැඩ කටයුතු, එහෙමත් නැත්නම් මේ අතුගාන වැඩ, බස් එකෙන් බහලා වැඩිපුර චුට්ටක් මේ හෝල්ට් එකක් වැඩිපුර ඇවිදින්න, එහෙමත් නැත්නම් පොඩ්ඩක් එඟ වෙහෙසෙන දේවල් කරලා මේ ශාරීරික පරිවෘත්ති වේගය වැඩි කරන දේවල්, එහෙමත් නැත්නම් BMR එක වැඩි කරන දේවල් චුට්ටක් වැඩිපුර කරන්නට ඔබට ලැබෙන ප්‍රතිඵල ඉක්මන් වෙනවා. එහෙමත් නැතුව ඔබ බලාපොරොත්තු වෙනවා නම් නයිව් ග්‍රීන් එකත් එක්ක යන අනිවාර්යෙන් මාස දෙකමාරක් තුනක් අතර කාලයකදී ඔබට දැනෙන වෙනසක් නයිව් ග්‍රීන් එක ලැබෙනවා. මුලින්ම ඔබට දැනෙන්නේ මේ කෑම ලොකුවට කන්දක් විදිහට බෙදාගෙන ඔබ කන්නට ලෑස්ති වෙනකොට ඔබට කෑම කන්න බැරි වෙනවා. මේක තමයි මුලින්ම දැනෙන වෙනස. මේකත් එක්ක ඔබට අර වෙනසක් වෙයිද කියලා අහපු ප්‍රශ්නෙට අනිවාර්යයෙන්ම වෙනසක් වෙයි කියලා කියන්න තමයි තියෙන්නේ. හොඳයි, මීළඟට අපිට තවත් ගැටලුවක් යොමු කරනවා. අපර්ණාද සිල්වා පිළිමතලාවේ ඉඳලා දැනටමත් මේ වෙනකන් කිලෝ 5ක් විතර අඩු කරගෙන තියෙනවලු, තව කිලෝ 2ක් අඩු වුණා නම් ඇතිලු, ඒත් තවත් මාස 2ක් විතර යයි නේද කියලා අහනවා. වෛද්‍ය අනුෂාගෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. මාස 9ක් 10ක් එක දිගට භාවිත කරලා කමන්නේ නැද්ද කියලා. ඇත්තටම මේ පෝෂණ අතිරේකකේ අපිට දෙන්න පුළුවන් හොඳම සහතිකය තමයි මේක අපි වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ බොහොම නිදහස්සේ ඕන කෙනෙක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මේකේ ප්‍රමිතිය ගැන කතා කරනකොට අපි නිතරම කියන්නේ මේක නියමිත මාත්‍රාවකින් තියෙන්න ඕනි කියලා. ඒ නියමිත මාත්‍රාව කියන්නේ මොකද්ද? මේකේ මේ තියෙන සංඝටික මේ පවතින මාත්‍රාවෙන් සාමාන්‍යයෙන් නිරෝගී සිරුරක් තියෙන ඕන කෙනෙක් දිගු කාලීනව නිදහස්සේ වෙළඳපොළෙන් ලබා ගන්නවා. මේ තත්ත්වය යටතේ ඒ පුද්ගලයාට රෝගී තත්ත්වයක් ඇති නොවෙන්න මේ පෝෂණ අතිරේකයේ ප්‍රමිතිය
සහතික වෙන්න ඕන. ඒ තත්ත්වය මත ඇත්තටම කොපමණ කාලයක් ගත්තත් නයිව් ග්‍රීන් වලින් එහෙම හානිකල බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒකේ මූලික පදනම තමයි මේ තියෙන සංඝටක ස්වභාවික සංඝටක, ඒ වගේම හරිම සරල සංඝටක තුනක් තියෙන්නේ. ඉතින් අපි දන්නවා ගොඩක් අය ග්‍රීන් ටී කියන එක අලුත් දෙයක් නෙමෙයි. ග්‍රීන් ටී කියන දේ ඕගොල්ලෝ මිට කලිනුත් ලබාගෙන ඇති මේ ප්‍රොඩක්ට් එකකින් නැති වුණත්, සාමාන්‍යයෙන් තේ වර්ග වලින් වුණත්. නමුත් මෙතන තියෙන විශේෂත්වය තමයි මේකත් එක්ක සහයෝගය දෙන්න තව දෙන්නෙක් ඉන්නවා. ඒ කීටුසන් සහ විටමින් C. මේ කීටුසන් වගේ අපි කිව්වා වගේ ග්‍රීන් ටී වලට අමතරව අපේ ආහාරයේ තියෙන රුචි, ආහාර ඇපටයිට් එක අඩු කරලා ලබා ගන්න කැලරි ප්‍රමාණය අඩු කරනවා. මේ තුලින් ඔගොල්ලෝ ලබා ගන්න කැලරි ප්‍රමාණය අඩු වෙනවා. ග්‍රීන් ටී තුලින් දහන වෙන කැලරි ප්‍රමාණය වැඩි වෙනවා. ඒක තමයි සරලව සිද්ධ වෙන්නේ මේ නයිව් ග්‍රීන් නිෂ්පාදනයේ තුලින්. ඉතින් ඊට අමතරව විටමින් C වලින් තවත් ඔගොල්ලන්ට සමට සහ අනිකුත් පරිවෘත්තීය ක්‍රියාවලීන් වලට විශාල ප්‍රයෝජනවත් කර්තව්‍යයන් රාශියක් සිද්ධ වෙනවා. ඉතින් මේ තුලින් කියන්න තියෙන්නේ මේක අර ඉස්සෙල්ලම සඳහන් කළා වගේ නිරෝගීකම නැති කරගෙන එකපාර ලොකු බරක් අඩු කර ගැනීම ඉතාම සෞඛ්‍යයට හානිකරයි. ඉතින් මේ தත්ත්වය මත ඉඳගෙන ක්‍රමක්‍රමයෙන් ක්ෂණිකව නෙවෙයි ක්‍රමක්‍රමයෙන් නිරෝගීවත් සිහින් සුළුයක් ලබා ගන්න ඉතාමත් ආරක්ෂාකාරී නිෂ්පාදනයක්. මේක දිගු කාලීනව ලබා ගත්තා කියලා කොහෙත්ම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හොඳයි, අපි ඔබට දුරකථන අංක මතක් කරන්නට සූදානම්. 0777-1037-97 කියන දුරකථන අංකයටත්, ඒ වගේම 0777-399-1565 කියන දුරකථන අංකයටත් කතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම iPhone and Neutra පුද්ගලික සමාගම මායිලිය ජායල කියන තිරේ දිස්වන ලිපිනයට ඔබට ලියන්නටත් හැකියාව තියෙන බව මතක් කරන්නට කැමැති. ඒ වගේම WhatsApp මාර්ගයෙන්, YouTube මාර්ගයෙන්, Facebook මාර්ගයෙන් මේ කියන්න ඕනෑම ආකාරයකින් ඔබට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. වෛද්‍ය කලණිට මේ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ, මම දෙපාරක්ම කියවලා බැලුවා මේ ප්‍රශ්නය හරිද කියලා. මම මේ විදිහටම ඉදිරිපත් කරන්නම්. අනුපමා සෙනවිරත්න වරකපල ඉඳන් කියන්නේ, අනේ ડોක්ටර් මම දැන් මාස 3ක් තිස්සේ නයිව් ග්‍රීන් ගන්නවලු. උදේටයි දවල්ටයි කෑමට පස්සේ හරියටම මාස 3ක් ගත්තලු. ඒත් බර හැඩය පොඩ්ඩක් හෙල්ලිලාවත් නැහැලු තාම. හැමමම තියනවලු. ඉතින් කවුද මේ නම? අනුපමා සෙනවිරත්න. අනුපමා, ඔබ දැන් අපිත් එක්ක මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා නම්, හෝ අර ලක්ෂී කියපු ආකාරයට අපිව සම්බන්ධ කරගන්න ගොඩාක් ක්‍රම තියෙනවානේ. YouTube මාර්ගය හරහා අපේ වැඩසටහන් අරඹන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔබ බොහොම වැරදි ක්‍රමයකට තමයි මේ නිවැරදි ප්‍රමිතිගත නිෂ්පාදනය භාවිතා කරලා තියෙන්නේ. මුලින්ම අපි හැමදාම නිර්දේශ කරනකොට මේ දේ කියනවා, අපි මේ නයිව් ග්‍රීන් තුල අඩංගු කරලා තියෙන මේ කීටෝසාන් කියලා කියන තන්තුමය ආහාරය මොකටද ශරීරයේ එහෙමත් තන ආමාශයට අපි දෙන්නේ මේ බඩගිනි අවම කරන්නට, පාලනය කරන්නට. මේ තන්තුමය ආහාරය මේ ආහාර ජීර්ණ පද්ධතිය තුළදී දැලක් ඉතුවා වගේ විවෘත වෙනවා ලක්ෂ්‍ය, අපි වතුරත් එක්ක මේක ගත්තාම. ඉතින් ඒ නිසා තමයි අපි පුන පුනා නිර්දේශ කරන්නේ ඔබට උදේටත් දවල්ටත් කෑමට පෙර මේ ලබා ගන්න කියලා. මොකද අපි බඩගින්න අවම කළ යුත්තේ කෑමට පෙර ලබා ගැනීමේදී. එතකොට තමයි අර ගත්ත කෑම එක කන්න බැරි වෙන්න අර බඩ පිරීලා වගේ හැඟීම මොළයට අවශ්‍ය වෙන්නේ කන්න ඉස්සෙල්ලා. ඉතින් කෑවට පස්සේ හොඳට කන්ද කපා කෑවට පස්සේ බඩගිනි අවම වෙලා මොනවා කරන්නද? ඉතින් ඒ නිසා තමයි අර කිව්වත් එයා කියලා තියෙන විදිහටම හෙල්ලිලාවත් නැත්තේ පොඩ්ඩක්වත් මේ ඇඟේ වෙනසක් හෝ වරහේ අඩුවීමක් හෝ සැහැල්ලු බවක් කිසිම දෙයක් දැනෙන්නේ නැති වෙන්නේ හේතුව ඔබ මේ නිෂ්පාදනයේ වැරදි ආකාරයේ පාවිච්චි කිරීම. ඉතින් මම නැවතත් කියනවා, හොඳ ලොකු වතුර වීදුරුවක් එක කෑමට පෙර විනාඩි 5කට ඉස්සෙල්ලා කැප්සියුල් එක ගානේ හෝ දෙක ගානේ ඔබට පාවිච්චි කරන්න පුළුවන්. එකද දෙකද පාවිච්චි කරන්න කියලා පුංචි හරි ගැටලුවක් තියෙනවා නම් අපි සියලු දුරකථන අංක ලබා දීලා තියෙනවා. සියලු වෛද්‍යවරුන්, ඒ වගේම රූපලාවන් ශිල්පීන් සැදී පැහැදී සිටින ඔබට උදව් වෙන්නට. ඉතින් ඒ උදව්ව නිවැරදිව ලබාගෙන මේ නිවැරදි ලංකාවේ ලාංකිකයන් වෙනුවෙන් නිෂ්පාදනය වෙච්ච ප්‍රමිතිගත නිෂ්පාදනය හරියට පාවිච්චි කරලා නිරෝගී සරල සිරුර, සිහින් සිරුර, නිරෝගීමත්ව මේ ලේසියෙන් ලබා ගන්න කියලා ඉල්ලනවා. හොඳයි, මීළඟ ගැටලුව අපේ වෛද්‍ය අනුෂාට ඉදිරිපත් කරන්නට සූදානම්. සුනන්දා කටුගස්තුරිනම් තමයි කියන්නේ. මං හිතන්නේ ඇයට විතරක් නෙවෙයි මේක පොදුවේ ගත්තම බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. මට හැමදාම හොඳ ෂේප් එකක් තියෙනවලු, හැබැයි අවුරුදු කාලෙන් පස්සේ ටිකක් මහත් වෙනවලු. ඒක අඩු කරගන්න ආයේ මාස 3ක් 4ක් විතර දුක් විඳින්න ඕනෙලු. නයිව් ග්‍රීන් වලින් මොකක් හරි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් දහනෝ? ඇත්තටම අවුරුදු කාලේ බර වැඩි වෙනවා කියන මූලිකම සංකල්පය තියෙන්නේ අර අපි කෑම කන ප්‍රමාණය සහ ඒ කෑමවල තියෙන කැලරි ප්‍රමාණය වැඩිවීම. මේකට හොඳ ආරම්භයක් වාට ලබා ගන්න පුළුවන් ඇත්තටම අවුරුදු කාලේ කලින් ඉඳන්ම මේ වගේ ඇත්තටම අපේ ටයිට් එක අඩු කරන
අර්කීටු සන් වගේ සංගටකයක් අඩුවෙන් ඇපටයිට් එක අඩු කරන ඒ පෝෂණ අතිරේකයට යොමුනහම නොදැනුවත්වම අර වැඩිපුර කන කෑම ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒ වගේම තමයි එතකොට අර ලැබෙන කැලරි ප්‍රමාණය වැඩි, මොකද පැණි රස, තෙල් කෑම, අවුරුදු කෑම කාලයට කැවෙන හින්දා. ඉතින් එතකොට අපි දන්නවා අර දහනය වෙන ප්‍රමාණයත් ක්‍රමක්‍රමයෙන් වැඩි කරගන්න පුළුවන්. එතකොට අර ඔය වැඩි වෙන ප්‍රමාණය නැති කරගෙන ඔක තමන්ගේ ශරීරය ගැන හොඳ හැඩයක් තියෙන කෙනෙක් හැටියට කියලා තියෙන්නේ. ඒ ශරීරය දිගටම පවත්වාගෙන යන අනිවාර්යයෙන්ම හොඳම පදනමක් මේ පෝෂණ අතිරේකය තුළින් ලබා ගන්න පුළුවන්. ඒක තමයි හිතන්නේ හොඳ ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම මොකද අවුරුදු කාලේ ඉදිරියට එනකොට ගොඩක් කට්ටියට අර අපි පහුගිය දවසකදීත් වෛද්‍ය කලණී අපි මේ සියල්ල පිළිබඳ කතා කරා, මේ අවුරුදු කාලය පිළිබඳ. මං හිතන්නේ මේ ගැටලුව මං හිතන්නේ වෛද්‍යතුමිය බොහෝ දිනකට කියන්නේ සාමාන්‍යයෙන් වෙනත් ඖෂධ මොනා හරි ලබා ගන්නයි ඉන්නවා තවත් ලිඩ රෝගවලට. ඉතින් ඒ අය වෙනුවෙන් මං හිතන්නේ මේ ප්‍රශ්නෙට අපි පිළිතුරක් ලබා දෙමු. ලලිතා ජයසූරිය කියනවා සූර්යගොල් ඉඳලා මම ආතරයිටිස් වලට බෙහෙත් බොනවා කියලා තියෙනවා. සිරුර හරිම වැඩි කියලා තියෙනවා. ඒක නිසා ධනිස් වලට යාගේ ශරීරය හරි බරක් දැනෙනවලු. ඉතින් ඒ බර අඩු කරගන්න ඩොක්ටර්ස්ලා අවවාද කරනවලු. ඉතින් එයා හිතනවලු මේ වගේ දෙයක් ඒකට සුදුසු වෙයිද කියලා. මෙහෙමයි, අපි දැන් ඇය ආතරයිටිස් වලට බෙහෙත් ගන්නවා කියලා පමණයි ඇය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඇයට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේ සම්බන්ධව මේ ආතරයිටිස් වලට අමතරව ඇය දියවැඩියාව, කොලෙස්ටරෝල් මේ වගේ යම්කිසි දෙයකට බෙහෙත් ගන්නවාද, මොනවද ගන්න බෙහෙත්, ඒ දේවල් ගැන පූර්ව නිර්ණයක් අපිට කරන්නට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වුණොත්. ඊට අමතරව ලක්ෂී සාමාන්‍යයෙන් කෙනෙක්ට දියවැඩියාව හෝ මේ කොලෙස්ටරෝල් වගේ දෙයක් තියෙන කෙනෙක් නම්, ඒ හා සම්බන්ධව බෙහෙත් ගන්න කෙනෙක් නම් කිසිම බයක් නැතුව ඔබට නයිෆ් ග්‍රීන් පාවිච්චි කරන්නට පුළුවන්. මොකද ඒ ගන්න බෙහෙතුත් එක්ක තව උදව්වකුත් ලැබෙනවා නයිෆ් ග්‍රීන් වල ඉන්න කිටෝසාන් මගින්. මොකද ආහාර ජීර්ණ අවශ්‍ය රුචිකත්වය කියන දේ අඩු කරනවා, කොහොමත් ආහාර ගන්න අඩුවෙන්. ඒ වගේම මේ BMR එක වැඩි කරන නිසා ග්‍රීන් ටී එක්ස්ට්‍රැක්ට් එක හරහා අර අනවශ්‍ය මේදය තැන්පත් වීම කොහොමත් මේ નિરાයාසීම පාලනයක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට අර කොලෙස්ටරෝල් වගේ තත්ත්වයන් වලට මේ අමතර උදව්වකුත් මේ නයිෆ් ග්‍රීන් හරහා ලැබෙනවා. ඒ වගේම කිටෝසාන් වලින් දියවැඩියාවක් තියෙන කෙනෙක්ට නම් මේ කිටෝසාන් වල විශේෂ හැකියාවක් තියෙනවා සෛල වලට තව තවත් මේ සීනි ලබා උරා ගන්නට. ඉතින් එතකොට අර බෙහෙත් වලින් ලැබෙන උදව්ව වගේම කිටෝසාන් හරහා තවත් උදව්වක් ලැබෙනවා. ඉතින් මේ වගේ මේ ඔබ ගන්නා බෙහෙත් සමග අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේ වගේ කියන්නේ නැතුව තවත් හොඳට පිළිවෙලකට අපිට ඔබව විස්තර ඇතුව ඔබට කියලා දෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපිත් එක කතා කරන්න දුරකථන මාර්ගයෙන් හෝ WhatsApp මාර්ගයෙන් කොහොම හරි කතා කරලා නිවැරදිව පාවිච්චි කරන්නට කියලා තමයි ඉල්ලන් තියෙන්නේ. හොඳයි, මීළඟ ගැටලුව අපිට යොමු කරන්නේ සමනලී පෙරේරා වලානේ ඉඳලා. වෛද්‍ය අනෝෂටයි මේ ගැටලුව මම යොමු කරන්නේ. නයිෆ් ග්‍රීන් ගන්නකම් විතරද කෙට්ටු වෙලා ඉන්න පුළුවන්? මොකද මම මීට පෙර එකක් ගත්තලු, ඒකත් එහෙමයි ඉතින් ඇති වැඩක් නැහැනේ. එතකොට ඔච්චර සල්ලිත් ඕනේ කියලා තියෙනවා. මේ සමනලී පෙරේරා තමයි මේ විදිහට කියන්නේ. ඔව්, ඇත්තටම නයිෆ් ග්‍රීන් හරි ඕනම ප්‍රොඩක්ට් එකක් ඇඟට ගත්තට පස්සේ දැන් නයිෆ් ග්‍රීන් වල තියෙන විශේෂත්වය තමයි මේ ග්‍රීන් ට්‍රී එක්ස්ට්‍රැක්ට් වලින් අපේ ශාරීරික පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි කරනවා. මේක ඇත්තටම ආහාර රටාවකුත් අපිට ඇති කරනවා, අර රුචික ආහාර රුචිකත්වය අඩු කිරීම තුළින් කීටෝසාන් මගින්. ඉතින් ඔය දෙපැත්තටම ඇත්තටම මේ ආහාර රටාව කියන්නේ අපි පොඩි කාලේ ඉඳන් පුරු වෙච්ච දෙයක්. ඒ වගේම තමයි පරිවෘත්තීය රටාව කියන එකත්. මේක දිගින් දිගටම ක්‍රමාත්මක වේගෙන් සිද්ධ වෙන්න ගත්තට පස්සේ යම් මට්ටමකට ගියාට පස්සේ ශරීරය ඒකට හුරු වෙනවා. ඒ සඳහා ඇත්තටම කාල සීමාවක් අවශ්‍යයි, මාස 6ක් අවුරුද්දක් කියලා අපි කිව්වොත් නිවැරදි. ඉතින් මේ කාලය තුළ මේ පෝෂණ අතිරේකය ලබා ගත්තට පස්සේ අර වැඩි වෙච්ච පරිවෘත්තීය වේගය රඳා පවතිනවා යම්කිසි කාල සීමාවක් දක්වා. එක ජීවිත කාලයම කියලා අපිට කියන්න අමාරුයි. මොකද අපි දන්නවා ඕනෑම කෙනෙක්ගේ පරිවෘත්තීය වේගය වයසට යනවත් එක්කම, අපි හැමෝම වයසට යනවා දිනෙන් දින, වයසට යනවත් එක්කම එන්න එන්න ක්‍රම බිඳ වැටීමක්, අඩාල වීමක් සිද්ධ වෙනවා. නමුත් පෝෂණ අතිරේකයක් තුළින් යම් මට්ටමකට මේක පැමිණියට පස්සේ ඒක යම් කාල සීමාවක් රඳා පවතිනවා. ඉතින් ඒ හින්දා මේක ගන්න එක නැවැත්තුවා කියලා අර අඩුවෙච්ච ආහාර රුචිකත්වයත් නැවතත් ඇති වෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. මේ අඩුවෙච්ච ආහාර රුචිකත්වයත් පරිවෘත්තීය වේගයේ වැඩිවීමත් රඳා පවතින කාල සීමාව එක එක්කෙනාගේ ශරීරයේ හැටියට වෙනස්. ඒක මෙච්චරයි කියලා අපිට කියන්න බෑ. අවුරුදු 5ක් වෙන්න පුළුවන්, ඊට වඩා අඩු කාලයක් වෙන්න පුළුවන්, එක එක්කෙනාගේ හැටියට වෙනස්. ඉතින් මේ ශරීරයේ ඔබේ ශරීරය අනුව මේ පරිවෘත්තීය වේගයත් අර ආහාර රටාව අඩු වීමත් රඳා පවතින තාක්කල් ඒකේ ප්‍රතිඵල ඔබට ලැබෙනවා. පෝෂණ අතිරේකය ලබා ගත නැහැ කියලා ගැටලුවක් නැහැ.
හොඳයි එහෙනම් අද දවසේ බොහෝ තොරතුරු අපි කතා බහ කරපු නිසා ඉදිරි දවසකදී මේ පිළිබඳ තවදුරටත් වැඩිදුර විස්තර අපි කතා බහ කරන්නට සූදානම් වෙනවා. එතකන් ඔබට දුරකථන අංක මතක් කරන්නම්. ඔබට හැකියාව තියෙනවා කතා කරන්න. ඒ වගේම තමයි WhatsApp මාර්ගයෙන් ඡායාරූප සහිත වුණත් මේ පිළිබඳව ඔබට දැන කියා ගැනීමේ හැකියාව තියෙනවා. 0747 01 0377 කියන දුරකථන අංකයට, ඒ වගේම 0773991565 කියන දුරකථන අංකයට, ඒ වගේම තමයි iPharma and Neutra පුත්කලික සමාගම මායිලිය චායල කියන ලිපිණයට ඔබට ලියන්නටත් හැකියාව තියෙන බව මතක් කරන්නට ඕනේ. ඉතින් අද දවසේ අපත් සමගින් කතා බහට එකතු වුණා වෛද්‍ය අනුෂා වික්‍රමසිංහ වෛද්‍යතුමිය, වගේම වෛද්‍ය කලණි එදිරිසිංහ වෛද්‍යතුමිය. දෙදෙනාටම අයිපොන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අපි තවත් කතා බහකට සූදානම්. ඔබ එකතු වෙලා ඉන්න ස්වර්ණවාහිනී අපත් සමගින්. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ නයිල් ග්‍රීන් ස්ලිම් වෙන එක දැන් සිම්පල්.